ආයිබෝනියලෝනි සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මම අරන් ආවේ වේගාසිත ගැටලුවක්, හොරා පොලිස් ගැටලුවක් තමයි අපි අද හදන්න යන්නේ මේ බුද්ධි පරීක්ෂණ ගැටලුවට. අපි බලමු ප්‍රශ්නේ කියවලා. පොලිස් නිලධාරියෙක් මීටර 200ක් ඈතින් සිටින සොරෙකු අත්අඩංගුවට ගැනීමට ලුහුබඳි. පොලිස් නිලධාරියාගේ වේගය පැයට මීටර 12ක් වන අතර සොරාගේ වේගය පැයට මීටර 10ක් වේ. සොරා අල්ලා ගැනීමට සිදුවන්නේ සොරා සිටින තැන සිට කොපමණ දුරකින්ද කියලා අහනවා. ඒ කියන්නේ පොලිස් නිලධාරියා ලුහු බඳිනවා. ඒ ලුහු බඳින්නේ ලුහු බඳලා ඒ අල්ල ගන්නවා. ඒ අල්ල ගන්න සොරා සිටින තැන ඉඳන් කොච්චර දුරකින්ද කියලා අපින් අහනවා. ඉතින් අපි මේක දල සටහනක් ඇඳගමු. මෙන්න මෙතන ඉන්නවා පොලිස් නිලධාරියා. ඒ වගේම පොලිස් නිලධාරියට මීටර 200ක් ඈතින් ඉන්නවා සොරා. මෙන්න මෙතන. එතකොට දැන් අපි හිතමු සොරා දුවනවා. එතකොට දැන් පොලිස් නිලධාරියාගේ වේගය පැයට මීටර 12යි, සොරාගේ වේගය පැයට මීටර 10යි. එතකොට දැන් අපි හිතමු පොලිස් නිලධාරියා ලුහු බඳිනවා කියලා. ලුහු බඳලා මෙන්න මෙච්චරක් ලුහු බඳලා අල්ල ගන්නවා මෙන්න මේ රතු පාට තිත්ත ළඟ ඉඳන්. හරි. එතකොට පොලිස් හොරා යනවා x නම් දුරක්. අපි දන්නේ නැහැ කොච්චර දුරක් දුවනවද කියලා. හරි. පොලිස් නිලධාරියා යනවා මේ 200 දන x කියන දුර. හරි. අන්න ඒ දුරවල් දෙක යනවා. එතකොට පොලිස් නිලධාරියාගේ සොරාගේ වේගය අසමානයි. ඒ වගේම පොලිස් නිලධාරියායි සොරායි යන දුර අසමානයි. හැබැයි සමාන එකක් තියෙනවා. ඒ සමාන එක තමයි කාලය. ඉතින් මෙන්න මේ කාලය යොදාගෙන තමයි අපි මේ x හොයාගන්නේ. මේ සොරා දුවන දුර හොයාගන්නේ කාලය යොදාගෙන. මොකද කාලය දෙන්නටම සමානයි. දෙන්නම දුවන්නේ එක කාලයක්. හරි. කාලය සමානයි. ඔයාලා කලිමුත් මං කියලා දී තිනවා කාලය සමානයි දුර බෙදීම වේගය. හරි. දැන් අපි බලමු පොලිස් නිලධාරියාගේ කාලය අපි හොයන්නේ කොහොමද? දුර බෙදීම වේගය. කාලය සමානයි දුර බෙදීම වේගය. එතකොට පොලිස් නිලධාරියා දුවන වේගය තමයි 200 දන x. මොකද 200ක දුරක් දුවන්න ඕනේ x කියන දුරක් දුවන්න ඕනේ. වේගය 12යි. පැයට මීටර 12යි. ඒ වගේම සොරාගේ වේගය, සොරා යන කාලය හොයන්නේ දුර බෙදීම වේගයෙන්. එතකොට සොරා දුවන දුර x, සොරාගේ වේගය 10යි. පැයට මීටර 10යි. දැන් මේ දෙක දෙදෙනාගේම කාලය සමාන වෙන නිසා මෙතනම සමාන ලකුණක් දාගන්නවා මැද්දට. ඊට පස්සේ ඔයාලා මේ සමීකරණය විසඳන්න හිමීට හරස් ගුණිතය යොදාගෙන එතකොට අපිට එනවා x මීටර 1000ක්. ඒ කියලා කියන්නේ මෙන්න මේ x දුර, ඒ කියන්නේ සොරා දුවන දුර මීටර 1000යි.